ටොපික් එක ලියාගන්න. හරි ලියන්න. Use in vessels. Vessels කියන word එක අහලා තියෙනව නේද? මේ තියෙන්නේ. Use in vessels. Use in vessels. Use in vessels. Use in vessels. To fill the mona hari spellings danne thiyo thiyena nan ahanne. Use in vessels to fill the liquids. Use in vessels to fill the liquids. Spellings danne naththam ahanne. Using vessels to fill the liquids. Kian, Using vessels to fill the liquids. Using vessels to fill the liquids. හරිද ලියාගත්තද? ලියාගත්තද? හරි. Right. එහෙනම් ඔයාලා පොඩි කාලේ මෙන්න මේ වගේ vessels, කෝප්ප වගේ දේවල් අරගෙන සෙල්ලම් කරලා ඇති වතුර එහෙම පුරවල නැද්ද? කෝප් එකකින් වතුර අරන් තව කෝප් එකකට දානවා නේද? වීදුරුවකින් වතුර අරන් තව වීදුරුවකට දානවා. ඔන්න වගේ පොඩි කාලේ සෙල්ලම් කරලා ඇති. නේද? සෙල්ලම් කරලා අපිට අම්මලාගෙන් ගුටි එහෙම කාලා තියෙනවද? ඈවනිෂා නෑ සර්. අම්මලා ගහන්නේ නැද්ද සෙල්ලම් කරාට? එහෙනම් ඒ අම්මලා හොඳයි ඈ. හයි. හරි. දැන් ඔයාලා මට තව කියන්න මෙන්න මේ වගේ vessels අපි කොහෙද යූස් කරන්නේ? In our day to day life. What are the occasions that we are using these type of vessels? ඔයාලා දැකලා තියෙන්නේ කොහෙදද මේ වගේවා? ඔයාලට අම්මලා බෙහෙත් එහෙම මැනලා දෙන්නේ නැද්ද? මැනලා දෙන්නේ නැහැ. දෙනවද? ඔය බඩේ අමාරුවට බෙහෙත් ගේනවා නේද? මොනවද ඒවට අර කියන්නේ? පොඩි කාලේ බඩේ අමාරුවට බෙහෙත් ගේන නේද? තමයි ඒවට කියන්නේ. මොකද අර ඩ්‍රයි පෝටද මොනවද ගේනව නේද? මොරිසන්ස් තියනව නේද එහෙම? ඒව මැනලා දෙනව නේද? හරි. නේද? අර පෙනඩෝල් පැණි එහෙම වෙනවා දැන් ඔයාලා බොන්නේ නේද? පෙනඩෝල් පැණි එක බොන්නේ නැහැ නේද? දැන් ඔයාලා බොන්නේ පෙනඩෝල් පෙතිනේ නේද? ආ පෙනඩෝල් පැණි එකේ මනින්න තියනවා නේද? මම දැකලා තියනවා ටීවී එකේ ඇඩ් එකක් එහෙම දාන්නේ නේ. මොකක්ද දාන්නේ? මනින්න බැරි එකම දේ. මොකද අම්මාගේ ආදරේද? මොකක්ද මනින්න බැරි එක? ඒකේ තියනවා නේද අර මනින්න එකක්. ආ ඒ වගේ ඒවා. තව ඔයගොල්ලන්ගේ අම්මලාගෙන් එහෙම අහන්න මෙන්න මෙහෙම දෙයක්. හරි මේක මතක තියාගෙන ඉඳලා අහන්න අම්මලාගෙන් ඈ. ඉස්සර කාලේ ඔයාලා අම්මලා හැම පොඩි කාලේ කඩේට යනකොට කඩේට ගිහිල්ලා පොල් තෙල් එහෙම ගන්න තියෙන්නේ හරිද මෙන්න මේ වගේ කෝප් එකකින් මැනලා. එහෙමද? දැන්නේ ඔය පොල් තෙල් බෝතලයකට දාලා පුරවලා ගන්නේ.
ඒ කාලේ අම්මලා කඩවල්ලට ගිහිල්ලා පොල් තෙල් එහෙම ගන්න, පොල් තෙල් කාලක් දෙන්න, පොල් තෙල් භාගයක් දෙන්න කියලා තමයි ගන්න පුරවලා. දැනටත් සමහර ගමේ කඩවල් වල තියෙනවා මේක දැකලා තියෙනවා. හරිද? අන්න ඒ වගේදී හරිද, ඒකට ඉංග්‍රීසි වර්ඩ් එක නම් මන් දන්නේ නැහැ, ඒකට කියන්නේ කරඬිය කියලා. අහලා බලන්න අම්මලාගෙන් ඈ. එහෙම පොල් තෙල් පුරවලාද ඒ කාලේ පොඩි කාලේ අරන් ආවා කියලා. දැන් නෙමෙයි ඈ. අම්මල පොඩි කාලේ පොල් තෙල් එහෙම අරන් ඇවිල්ලා තියෙන්නේ එහෙම කඩවල් වලට ගිහින් ඈ. තේරුණාද? තේරුණා සර්. ඒ වගේ එහෙනම් අපි vessels use කරනවා මේ liquid fill කරන්න නේද? සමහරක් විට ඔයාලා දැකලා ඇති නේද, අපිට මොනවා හරි දෙයක් බෝතලයකින් දාන්න බැරි වෙනකොට අපි මේ වගේ පොඩි කෝප් එකකට අරගෙන ඒ කෝප් එකෙන් දානවා නේද? ඔව් සර්. හරි. එහෙනම් අන්න මේ වගේ දේවල් ගැන තමයි අපි අද කතා කරන්නේ. එහෙනම් ලස්සනට මේ vessels ටික අඳින්න. හැබැයි මතක තියාගන්න මේ vessels ටික අඳිනකොට මේ small එක මොකද්ද මේකේ? milliliters. Yes. 100 milliliters. 100 milliliters. ඔව්. එයාට වඩා ලොකු වෙන්න ඕනේ 200 එක. තේරුණාද? එයාට වඩා ලොකු වෙන්න ඕනේ මෙයා. එහෙම ලොකු වෙන්න අඳින්න ඕනේ. පැහැදිලිද? පැහැදිලි සර්. හරි. ඇදලා ඉවර වෙලා එයාගේ මේ measuring units එක. එහෙම නැත්නම් එයාගේ size එකක් ලියන්න ඕනේ. 100 milliliters, 250 milliliters එහෙම ලියන්න ඕනේ. තේරුණාද? හරි. ඉක්මනට කරන්න. ඇඳලා ඉවර වෙලා කියන්නේ හරි. ඇදලි වරද? ඔව් සර්. හරි. ප්‍රවීන්ගේ ස්කූල් එක ලක්දාස් නේද? ඔව් සර්. හරි. ඔනිෂගේ ස්කූල් එක? විශ්වෝද. ආ විශ්වෝදය. රයිට්. එහෙනම් ඔන්න ඒ ළමයි දෙන්න ගවර්න්මන්ට් ස්කූල්. හරිද? අනිත් දෙන්නා ඉන්ටර්නැෂනල් ස්කූල්. හරි නේද මම? ඔව් සර්. හරි. ඔව් සර්. ඔව්. දැන් එහෙනම් ගවර්න්මන්ට් ස්කූල් සහ ඉන්ටර්නැෂනල් ස්කූල් අතර කම්පිටිෂන් එකක් තියෙනවා. මාක්ස් හම්බ වෙනවා. හරිද?
හරි ඔන්න අහගන්න කම්පිටිෂන් එක මොකක්ද කියලා අපිට ඕනේ 1 ලීටර් ෆිල් කරගන්න 1 ලීටර් කියන එක ෆිල් කරගන්න රයිට් tell me 1 liter equal how many milliliters 1000 milliliters fill කරගන්න මම මෙතන vessel එකක් පෙන්නනවා vessel එක පෙන්නපු ගමන් ඉක්මනටම කියන්න ඕනේ ඒ vessel එකෙන් කීයක් ඕනේද කියලා ඒ කියන්නේ how many times කියලා ටක් ගාලා කියන්න ඕනේ how many times කියලා ඉක්මනටම කියන group එකට marks හම්බ වෙනවා 10 marks තේරුණාද පැහැදිලිද පැහැදිලි සර් ආ ඔන්න එහෙනම් competition එක පටන් ගන්න බෑ ඉස්සර වෙලා කියන group එක යට තමයි ලකුණු හම්බෙන්නේ this one one yes. one times one government school onisha neda kiwe 10 marks Ten marks, right? This one. 200 x. Hari 200 to mangan kya kiya kiya. Hari 200 to mangan kya kiya. Five QA. Mama hitan count Praveen ne the. No sir, Unish. Ah Unish da. Henang 10 marks, right? This one. Four. Four kiwe kawuda? Dahamda? Sir, denne kiwa ekak pare. Ah, hari. Ehena eka cancel. Ek cancel. Right. This one. Five. Two. Manisha ne disaram kiwe? Two. Yes. Manisha ne disaram kiwe? Yes. Ah, ehena. This one. Ten. This one. Hari, only ten. Okkoma kiyanne yane. Hari. Okkoma kiyanne yane. Hari. Ilangata. Meka. Five. Four. Five. Five kiwe onisha ne. Yes sir. Hari. Hari. Now we are going to 2 liters. Hari. Now we are going to 2 liters. Dam fill karanne 2 liters eh. Dam fill karanne 2 liters eh. This one. This one. Four. This one. Sir, four. Can you call it? Do not four. I calling across my family. This one. 20 this one 40 40 is wrong. 10 की वैल्यू नहीं है इधर 10 की वैल्यू है इधर මේ ගේම් එක කරන්න බෑ වැඩක් නෑ මේ ගේම් එක කරන්න බෑ වැඩක් නෑ එයාලා 10 20 30 40 50 60 70 80 80 marks නේද එහෙනම්
first place එක යන්නේ government අයට. හරිද? international අය ඔන්න පරාදයි ඈ. They are losers. Right. එහෙනම් දැන් ඔන්න ඔය home sorry ඔය game එකම තියෙනවා Tamanට තනියෙන් කරන්න table එකක් fill කරන්න. Right. Table එක fill කරලා මට එවන්න බලන්න photo එකක්. සම් මොකක් හරි කිව්වද මට පැහැදිලි නැහුන්නේ මේ මේ ටේබල් එක මේ හොයාගත්තද 16.1 හරිද ගේම් එකේ විදිහමයි මෙතන තියෙනවා වෙසල් එක මේ තියෙන වෙසල් එක ඈ මේ තියෙන වෙසල් එක තේරුණාද තේරුණා සර් ආ මෙතන තියෙනවා ෆිල් කරන්න ඕනේ ක්වොන්ටිටි එක අර මම දුන්න ගේම් එකේ මම දුන්න ක්වොන්ටිටි එක ඔයාලට තියෙන how many times කියලා මෙතන ෆිල් කරන්න මේ තැන් වල ඈ පුළුවන් නේද හරි ෆිල් කරලා ෆොටෝ එකක් එවන්න Thank you.
ඔයාල කරලා ඉවරලා ෆොටෝස් එවන්න නෑ. හා සර්. හා සර්. සෑමන් ෆොටෝ ගන්න ලැබුවා.
සමංගාන හදලා ෆොටෝ එකක් ගහලා එවවා සර්. හරි ඉන්න ඔයාලට බලනක මම ඉන්නේ. ෆොටෝ එකක් ගහලා එවුවා සර්. ෆොටෝ එකක් ගහලා එවුවා සර්. ආ හරි මම බලන්නම් ඈ. හරි ඈ දහම්ගේ හරි. ඒක තාම කියලා දුන්නේ නැහැ. හරි සර්. ප්‍රවීන්ගේ හරි ඈ. හරි සර්. චමෝදනි ඉන්නව තවනේ. සමෝදනී ඇවිල්ලා නැහැ. ආය බලනවා හරි ආව. හරි හොඳයි ඈ රයිට්. දැන් ලියන්න ටොපික් එක. ටොපික් එක ලියන්න. හරි ලියන්න. හරි ලියන්න. Representing in milliliters. Representing in milliliters. Representing in milliliters. Representing in milliliters. හරිද? හරි. හරි. ලියන්න.
when you are converting when you are converting liters into milliliters when you are converting liters into milliliters multiply by the thousand when you are converting liters multiply by the thousand harida hari sir හරි ඔන්න මම examples ටිකක් දෙනවා බලන්න first one liters right tell me how many milliliters 9,000 milliliters. Chamodhani, speakers on karla. සර් මාත් ස්පීක් ඔන් කරලා තියෙනවා නෑ මොකක් හරි ෆෝන් එකේ වෙන්නේ සමහරක් වෙලාවට අපිටත් ওই වැඩේ වෙනවා ඒක මොකද්ද දන්නේ හරියටම හරි 3000 millimeters හරි three thousand milliliters. 3,250 milliliters. Okay. ඔව් සර්
මොකද කරන්න ඉතින් එතකොට සමුද්‍රයට එහෙනම් ඉතින් මයික් එක වහගෙනම තමයි ඉන්නේ කියන්නේ නේද සමුද්‍රයා මයික් එක ඔන් කරලා තමයි ප්‍රශ්නේ හරි number 4 10 liters and 65 milliliters right 10 liters plus 65 milliliters හරි මට කියන්න 10 liters කියන්නේ milliliters කීයද millimeters yes 1000 millimeters plus 65 right what is the answer 10,065 millimeters 10,065 millimeters තේරුණාද හොඳටම තේරුණා හරි ඕක ලියාගෙන ඉවර වෙලා මෙන්න මේ ටේබල් එකට යට තියෙනවා ගණන් 9ක්. රයිට්. 9ෙම දැන් හදලා එවන්න ඕනේ group එකට photos ඈ. සර් හදන විදිහට ලියන්න ඕනේ නේද? ඕ මේ විදිහට කරන්න ඕනේ. හදන විදිහ ලියන්න ඕනේ. හරි මේ ටික ලියාගෙන ඉවර වෙලා ඒ ටික එවන්නේ ඈ. හරි සර්. හරි සර්. හරි. හරි සර්.
මේ එක පාර ඔක්කොම ෆොටෝ එවන්න එපා ටික ටික හදලා ඉවර නම් එවන්නේ හා සර් සර් එක ගණක් හදලා එහෙමද සර් එවන්නේ දෙකක් නැත්නම් තුනක් විතර වගේ හදලා එවන්න තත්සරණි ඔයා ලියන්නේ පෙන්නෙක් ඉන්නේද ඔව් සර් ඔයාගේ කැමරාවට ඔව් සර් කැමරාව ක්ලියර් මදි වගේ කැමරාව ටිකක් ඇඟිල්ලෙන් පිහලා වගේ ෆොටෝ එකක් එවන්න බලන්න ඒකේ ඩස්ට් එක හරි මොන හරි ඇති ඈ ඩස්ට් එක හරි මොයිස්චර් එක ඩස්ට් හරි මොයිස්චර් එක සමත් මම ලියල වල කරලා එවුවා සර් හරි මම ඒක බලලා දුන්නා හරි
හරි තව කරන්න කවුද කියන්නේ සර් තව ගණන් දෙකක් තියෙනවා සර් Thank you.
මොකද මේ මෙතඩ් එක නැතුව ඒවල කවුද මෙහෙම හදන්න කියලා දුන්නේ? ඈ දැන් කලින් ගණන් හැදුවා නේද මෙතඩ් එකත් එක්කලා? ඈ දැන් ස්කූල් එක්සෑම් එකට මෙහෙම හදපුවම ඇයි මෙහෙම හැදුවේ කම්මැලිකමට? හරි, තව කවුරුත් ඉන්නවද හදන අය? නෑ සර්. හරි, හැමෝම ඉවරයිද? ඔව් සර්. හරි, එහෙනම් ටොපික් එක ලියාගන්න. converting milliliters into liter. converting milliliters milliliters converting milliliters into liters and milliliters liters
milliliters. How is it? හරි ඔන්න බලාගන්න we have 5000 milliliters right how many liters 5 liters yes very good 5 liters we have 14 liters. Yes, 14 liters. Very good. Yeah. Right. Now we have 360 milliliters. 360 liters. 360 liters. 300 milliliters. 3000 how many liters 3 liters yes 3 liters right answer is 3 liter and answer is milliliter liter Number four. 330 milliliters. Right. How we write it? හරි මෙතෙන් කීය දෙන්නේ හරි 70 liters හරි තේරුණාද හොඳටම හරි තේරුණා සර් හරි අහගන්න මේක ලියාගන්න මේ examples හතර ලියාගෙන සර් ඩබල් ඇහෙන හින්දා තේරෙන්නේ නැහැ. ඔව් සර්. ඩබල් ඇහෙන හින්දා තේරෙන්නේ නැහැ සර්. හරි. ආපහුලා කියන්නකෝ සර්. මේ examples හතර ලියා ගන්න. හරිද? මේවා තේරුණානේ? ඔව් සර්. ඊට පස්සේ හදන්න 16.2 එකේ තියෙනවා ගණන් 5යි 8යි 13ක් තියෙනවා. හරිද? 16.2 එකේ ගණන් 13ක් තියෙනවා. ඒ ගණන් 13ක් හදා ෆොටෝස් එවන්න. හරිද? හරි. හරි සර්. ආ හරි කරන්න.
දෙකම කරන්න ඕනද? ඔව් දෙකම කරන්න. දෙකම කරන්න. හරි සර්. ඔනිෂ ඔයා ඒ ඔප ටික හරි ඈ හා සර් මේ එක්සැම්පල්ස් ටික අයින් කරන්න ඔයාලා ලියාගෙන තියෙන්නේ නේ මම නම් ලියාගත්තා සර් අනිත් අය
මේවා අයින් කරනවා අය ගන්න බෑ. හරි දහම් ගෙත් ඒටික හරි ප්‍රවීන් හදලා තියෙනවා නම් හරි ඒ උනාට කො ගණන් වලට අංක එහෙම දාලා නැහැ නේද ඈ ප්‍රවීන් සර් ගණන් වලට අංක එහෙම දාලා නැහැ නේද හදලා තියෙනවා නම් හරි දාන්න සර්
චමෝද්‍ය හදල එක්ක ඒවත් හරි උනිෂ හදල එක්ක ඒවත් හරි ඈ හා සර්
දැම්මට ඉවල තියෙන අය හරිය ඔක්කොම හදලා ඉවරයි ඉන්නවද? ඔව් සර්. ආ එහෙනම් ඔනිෂට ලීව් වෙන්න පුළුවන් ඈ. හා සර්.
හරි ප්‍රවීන් හදලා තියෙනේවත් හරි ඈ ප්‍රවීන් ඔක්කොම හදලා ඉවරද ඉවරයි සර් හා එහෙනම් ඔයාලට ලිව් වෙන්න පුළුවන් ඈ හරි දහංගේවත් හරි ඈ දහම් ඔක්කොම හදලා ඉවරද ඉවරයි නේද හා හරි එහෙනම් ඔයාලට ලියු වෙන්න පුළුවන් ඈ චමෝද්දර තව ගොඩක් තියනවද